ගැට් එකක් කරන්න. හැබැයි මම සාරිජකට් ඔයාලට කීපයක්ම කියලා දීලා තියෙන නිසා සාරිජකට් එක කපන ආකාරය මම ඔයාලට පෙන්නුවේ නැහැ. මම අද මේ සාරිජකට් එකට දාන්නේ බෝරිච්චි අතක්. ඒක නිසා මම බෝරිච්චි අත කපන ආකාරයත් කරත් අතත් පයිපින් කරලා තමයි මහන්නේ. ඒක නිසා අපි පයිපින් එක මහන ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් මම කරන්නේ. අපිට සාරි ජැකට් සාරියේදී සාරි ජැකට්කට ලැබෙන්නේ මේ අඟල් 27ක්. ඒ කියන්නේ ආර තුන් කාලක් විතර මේ පොඩි ප්‍රමාණයක් තමයි අපිට ලැබෙන්නේ. ඒ ප්‍රමාණයෙන් අපි නිවැරදිවම සාරි ජැකට් එක තිය කියන්නේ කපා ගන්න ආකාරය මෙතෙන්දි මම ඔයාලට පෙන්වුම් කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ නිවැරදිව උසවල් වලට තියෙන විදිය මේ ඉදිරිපස පළුව පිටිපස පළුව කට් දෙක මේ මේ පිටිපස පළුවේ මහුම් වාසික නැමිලා මෙතන ඉඳලා තමයි අපිට නැමෙන්නේ. ඒ නැමෙන්න ඕන ප්‍රමාණවල් මේ කට් එකේදී මේ අඟල් එකයි කාලක් විතර වගේ ප්‍රමාණය තියලා තමයි අපි මේ ප්‍රමාණය කපා ගන්න. එතකොට මේ ප්‍රමාණයෙන් අපිට ඉදිරි හක්පටි සඳහා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ අත නිර්මාණ කරන මොකද සාරියේකේ බෝඩර් එක එන්න ඕන නිසා අත වැරදි විදිහට තමයි අපි කපන්නේ. මොකද එතකොට මේ පැත්ත මේ හරස් පැත්තටනේ අපි කපන්නේ. නිවැරදිව කපනවා නම් අපි අත මේ පැත්තට ඕන කපන්න. මම අඟල් 18ක බෝරිච්ච මෙයාගේ අතේ අඳේ මහත අඟල් 12යි. ඒ වුණාට මම කියන්නේ බෝරිච්ච කෙනෙකුට රැලි ප්‍රමාණයක් එනවා. එතකොට අඟල් 18ක මේ බෝරිච්චය තමයි මම මහන්නේ. අඟලක මැහුම් වාසි තියලා මේ විදිහට මම අඟල් 18ක් 19ක් විතර වගේ කියන්නේ ලොකුවටම කවුමකට විතර බෝරිච්චියක් අවශ්‍ය වෙන්නේ නැහැ සාරි ජැකට් එකට. ඒක නිසා මම 18ක අතක් නිර්මාණය කරගන්න. එතකොට මධ්‍ය ලක්ෂ්‍ය 9යි. ඒ කියන්නේ එතකොට අපිට කඳ මේ හතර ප්‍රමාණයෙන්ම නිර්මාණය කරන්න ඕන නැහැ. ඒ කියන්නේ උඩින් චුට්ටිතක් අර පොඩි රැලි ප්‍රමාණයක් එන්නත් යටින් එතකොට පයිපින් එකේදී මැද මේ ප්‍රමාණයේදී කප් වෙලා තියෙන්නත් ඒ කියන්නේ අඟල් 5ක පහමාරක අතක් පේන්නේ අපිට අවශ්‍ය වෙන වෙලාවට අපිට අතේ උස ඊට වැඩි ප්‍රමාණයක් ගන්න වෙනවා. එතකොට 6 හමාරක් 7ක් විතර වගේ ගන්න වෙනවා. අඟල් කාලක විතර වගේ පයිපින් එකකුත් යන නිසා මම අඟල් 6 හමාරකට අත නිර්මාණය කරගන්නවා. මේ මහු වාසි අඟල් භාගයේ තියලා 6 හමාරකට මේ විදියට. එතකොට අපේ අත කියන්නේ අඟල් 4 නිර්මාණය කරන්නේ නැතුව මම අඟල් 3 හමාරෙදි විතර නිර්මාණය කරන්නේ. එතකොට උඩට එච්චර ලොකුවට පප් වෙලා නෙවෙයි සාරි ජැකට් එකක් නිසා සාමාන්‍ය විදියට වැටිලා යටින් පප් වෙන ආකාරයට දාන්නේ. මේ බලන්න මේ විදියට අපි අත නිර්මාණය කරගන්නවා. යටදී අපිට පොඩි හැඩයක් එන්න ඕන නිසා මේ යටදී අපි මේ ප්‍රමාණයට වගේ මේ අතේ හැඩය තල ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අත නිර්මාණය වෙනකොට ඒ කියන්නේ එතකොට අපිට මෙතෙන්දී අතේ අග තියෙන්නේ මෙයාගේ අඟල් 11 මාරක් විතර වගේ. එතකොට මේ ප්‍රමාණය අපි මේ මැදදී මේ අඟල් 18 ප්‍රමාණය අපි මේ ප්‍රමාණයට මේ රැලි වෙන්න ඕන. උඩදිත් මේ වගේ. එතකොට උඩදි ගොඩක් උඩට ඉස්සෙච්ච පප් වෙච්ච අතක් නෙවෙයි. යම් කිසි දුරකට චුට්ටි ඉසීමකදී මේ රැලි වලින් තමයි අත ලස්සනට පෙන්නුම් කරන්නේ. යටදී මේ මොකද අපි මේ වගේ ප්‍රමාණයක් මේ උසින් අඟල් එකයි කාලක් විතර වගේ ප්‍රමාණයක් අඩු වෙනකොට එතකොට මැද්දේදී බැගී වැටෙනවා මේ වගේ. එතකොට තමයි ලස්සන මොකද පයිපින් එකක් ගන්න නිසා දැන් මේ අතම අපිට මේ ගැද කරගන්නත් පුළුවන්. අතට මෙතෙන්දී අපිට කෝට් කරලා හරි හීනියට වාටිය ගහලා හරි මේ ප්‍රමාණයේදී අපිට ඉලාස්ටික් නූලකින් හරි බේබි ඉලාස්ටික් එකකින් හරි ගැද කරගන්නත් පුළුවන්. එතකොටත් ලස්සනයි. මෙයාට කරන්නේ කරත් අතත් අග මේ පයිපින් කරන එක. එතකොට මම පයිපින් කපා ගන්න මේ ආකාරයට මම ඔයාලට ඇඳලා පෙන්නන්න මම අඳින්නේ නැහැ. ඔයාලට පෙන්නන්න ඕන නිසා මම කපා ගත්තට පස්සේ මෙන්න මේ වගේ. මොකද මේක අනිවාර්යෙන් පයිපින් එකක් හරස් පටියක් වෙන්න ඕන. මේ වගේ ප්‍රමාණය පයිපින් මම කපා ගන්නවා. අපිට මේ තියෙන රෙදි ප්‍රමාණයෙන් අපි ඔක්කොම නිර්මාණ කර ගන්න ඕන මේ විදියට. එතකොට අපිට මේ මෙච්චර පයිපින් ප්‍රමාණයක් අපිට කපා ගන්න පුළුවන්. මේ පඩි ටික ඔක්කොම අපි එකට ඒතර මේ හැම එකකම දෙක දෙක තියෙනවනේ. එතකොට අපිට මේ කර වටේටත්
මේ අත් දෙක වටේට දෙක ඔක්කොටම පයිපින් එක කපා ගන්න මේ රෙදි ප්‍රමාණයෙන් පුළුවන් අපිට තියෙන රෙදි ප්‍රමාණයෙන් හරි අපි අර පිරිමේස්මෙන් මේ සියල්ලම කර ගන්න ඕන මේ ටික අපි හක් පටියට ගන්න නිසා අපිට මේ ඔක්කොම කර ගන්න පුළුවන් ඊට පස්සේ පයිපින් එක මහාන ආකාරයේ බලමු අපි මහගත්ත සාරි බ්ලවුස් එක සම්පූර්ණයෙන්ම මහ ගන්න ඕන අපි පයිපින් එකක් කරනවා නම් ඊට පස්සේ අර කපාගත්ත පයිපින් ප්‍රමාණය මේ මේ පයිපින් එකක මහත අඟල් එකමාරක විතර වගේ මාතක් තමයි තියෙන්නේ මේ ප්‍රමාණය මේ මේ පමණට විතර වගේ මහතට තමයි අපි පයිපින් එක කපා ගන්න ඕන ඊට පස්සේ අපි අඟල් භාගයක මැහුම් වාසිනිය අපි හැමතිස්සෙම කර කියන්නේ අංශයේ පැත්තෙන් ඇරෙනකොට අනිත් හැම පැත්තෙම අඟල් භාගයක මැහුම් වාසිනිය තියෙන හොඳ පිට කන පිට බලලි වල කන පිටට තමයි අපි මැහුම් තියෙන්නේ මේ ආකාරයෙන් අපි මහ මහගෙන යන්න ඕන පයිපින් එකක් අල්ලනකොට විදි කීපයකට අල්ලන්න පුළුවන් මම මේ ඔයාලට එක විදියක් තමයි අද කියලා දෙන්නේ අපි මේ පයිපින් එක චුට්ටිටක් ඇදලා තමයි يعني අදිනව කියලා ගොඩාරියක් ඇදලා මේක අඟල් භාගයකට විතර වගේ හීන් කරගන්න නෙවෙයි يعني යම් කිසි ප්‍රමාණයකට ඇදලා තමයි අපි තියාගන්න ඕන මේ ආකාරයට දැන් ඔයාලට තේරෙනවා ඉතින් මම මේ ඇදලා තියාගත්තට පස්සේ මේ පැත්තෙන් පොඩ්ඩක් මේ ගොටු වෙලා වගේ ආවා මේ විදියට තියෙන්න ඕන බලන්න ඕන මේ يعني අපි මේ කන පිටටනේ හැමතිස්සෙම මෙෂර්මන්ට් සටහන් කරලා තියෙන්නේ එතකොට කන පිටත් හොඳ පිටත් අතර වෙනසක් නැති වෙන්න ඕන මේ හරි ගාන්ට තියලා තියෙන්නේ ඒ විදියට තියාන තමයි අපි මෙහුම් මහන්න ඕන එතකොට පිටිපස්සේ තිමහේන ආකාරයේ එතකොට ලස්සනට අර කරේ හැඩටම එනවා හැමතිස්සෙම අර කන පිට පැත්තේ අඟල් භාගෙ මෙහුම් වාසි මත තමයි අපි මෙහුම් වදින්න ඕන අපි ඊට පස්සේ අපි මේ කන පිට පැත්ත හා මේ මෙහිම විදියට නෙමෙයි මහන්නේ ඉන්පස්සෙත් අපි මහන්නේ මේ ආකාරයට මේ වැඩි කොටස මොකද අපි කොටසක් වැඩියෙන් තියා ගන්න ඕන අපි මෙහුම් ඔක්කොම අවසන් කරන්නනේ තියෙන්නේ ඒක නිසා අපි මෙතෙන්දි මේ ආකාරයට නමා ගන්න ඕන නමාගෙන ඊට පස්සේ අපිට හැමතිස්සෙම අතට හොඳ දැනීමක් තියෙන්න ඕන අපි මේ මෙහුම හොඳට ඇදලා මෙහෙම තියාගෙන මේ ප්‍රමාණය අපි මේ ආකාරයට ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ආකාරයට මේ මෙහුම මතට පම කියන්නේ මේ මෙහුමට එන තෙක් පමන මෙන්න මේ තරම් ප්‍රමාණයකට අපි නමා ගන්නවා නමාගෙන විලා ආපහු නැවත එම ප්‍රමාණය මෙහිම නමනවා අපි හැමතිස්සෙම මැහුම් ගහන්න ඕන මෙන්න මේ අපි මැස්ම ගහපු මේ ධාරේ මතමයි කියන්නේ ධාරේ උඩට නෙවෙයි ඒ අතරට යන ආකාරයට තමයි මහන්න ඕන මම මහලු වලට පෙන්නන්න අපි මේ එතකොට හොඳ පිටින් තමයි අපි මේ මැහුම් ගහන්නේ එතකොට අපිට සමානව ලස්සනට නමා ගන්නත් අපිට පේනවා අපේ මැහුමත් පේනවා මොකද සාරි ජැකට් එකක කරක් කියන්නේ ලස්සනටම තියෙන්න ඕන එකක් ඒක නිසා මේ පිළිවෙලට තමයි මහන්නේ අපි මේ ඇතුලේ තියෙන මැහුම් කට් කරන දැන් අපි වෙන වෙන වෙලාවල් වලට කරපටියල් එනකොට අපි මේව කට් කරලා තමයි නමන්නේ එහෙම කට් කරන්නේ නැහැ මොකද ඒ කරේ හැඩතලේ ඒ ආකාරයෙන්ම තියෙන්න ඕනේ ඒක නිසා මේ මේ වගේ මෙහිම මේ පැටිය මෙහිම දෙකට නැමුවා ඒ නැවත මේ ආකාරයට නැමුවා නම්මල මේ පැත්තෙන් තමයි මහන්නේ එතකොට අර මේ අපේ මැස්මට මේ ප්‍රමාණය අහුවෙන්න මැස්මට වැඩියෙන් ඒ කියන්නේ මේ ධාරයට වැඩියෙන් චුට්ටිතක් එළියේ තියෙනවයි කියලා අපිට හැමතිස්සෙම අතට දැනෙන්න ඕන දැන් දැන් ඔයාලට මේ පේනවා ඇති මේ 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 මැස්මත් මේ අතරේ තමයි අපි මේ මැස්ම වදින්නේ මැස්මක් කියන්නේ පයිපින් එක උඩ නෙමෙයි අපේ මැස්ම වදින්නේ මේ ධාරයට තමයි මැස්ම වැදීගෙන යන්නේ එතකොට ලස්සනට මේ ආකාරයෙන් තියෙනවා ඒ විදියට වටේටම මහන්න මේ බලන්න අපේ මසාගත්ත කර මේ කර ලස්සනටම තියෙනවා අපි හොඳ පිටින් තමයි මේ මැස්ම ගැහුවේ මේ ධාරයටම තමයි අපි මේ මැස්ම ගැහුවේ. එතකොට අපිට මැස්මක් තියෙනවයි කියලා පේන්නේ නැහැ. මේ පිටුපස කර
ඒ කරවල් ලස්සනට එතකොට අර අපි පයිපින්නක පොඩිතක් ඇදලනේ ගත්තේ එතකොට මේ හැඩතල ලස්සනට මේවෙන් රැලි වෙටෙන්නේ නැතුව ලස්සනට මෙනවා මේ බලන්න කන පිට පැත්ත එතකොට අපේ හැමතැනින්ම හොඳටම ඒ වහුව වෙලා තියෙන්නේ එක තැනක දිවත් අපේ අත්තරිල නැහැ ඒ අපිට හොඳට අතට දැනුණනේ මහන විදිය මහන ධාර ඒව ඒ විදියට ඊට පස්සේ අපි අතත් පයිපින් කරන ආකාරය බලමු මම අත ඉස්සෙල්ල පළමුවෙන්ම අඟල් 12 අපිට අඟල් අතේ මහත තියෙන අඟල් 12ක් 11 මාරක් විතර වගේ තමයි අත අග මහත ඊට පස්සේ අපි ඊට වැඩි ඒ කියන්නේ මහුම් වාසි වලටත් එක්කනේ ගන්න ඕනේ අඟල් 13කට විතර වගේ මම රැලි කරගත්ත 13කට 13 මාරකට විතර වගේ මේ 13 මාරකට ඊට පස්සේ මම මේ රැලි කරගත්ත රැලි කරගෙන ගහපු මැස්ම මේ අඟල් භාගේ මැස්ම මත මේ ආකාරයට මම මහගෙන යන්න ඕනේ මේ කරල්ලපු ආකාරයෙන්ම තමයි හොඳ පිට කන පිට බලඩ පයිපින් එකේ මේ ආකාරයට අපි මහනවා ඉන්පසු අපි නැමතත් අර ආකාරයටම මේ විදියට මෙහෙම දෙකට නැමුවා මේ ආකාරයට ඊට පස්සේ අඟල් කාලක් එන ආකාරයට මේ විදියට මේ ආකාරයට මේ දෙකට නමපු එක අපි මහනවා මේ අපි මහගත්ත පයිපින් එක ඊට පස්සේ අපි අතත් මේ ආකාර මෙහෙම්මම අතත් මේ මූටු කරනවා අපි මෙෂර්මන්ට් එකට හරියට ඇවිල්ලා තියෙද කියලා බලලා අපි අත මැද කට් එකක් දාගෙන තියෙන්නේ එතකොට අපිට ඒ කියන්නේ උරහිසෙදී අපි රැලි ප්‍රමාණයක් කරන්න ඕන අපි අත අල්ලන ආකාරය බලමු අපි උරහිසට අඟල් දෙකක් විතර මෙහා ඉඳලා අපි පොඩ පොඩ රැලි කරගෙන යන්නේ මේ ආකාරයට අතින් මෙහෙම පොඩි පොඩි රැලි තියාගෙන දැන් අපිට මෙච්චර දුර ඒ කියන්නේ අඟල් එකමාරයක විතර වගේ තව තියෙනවා රැලි කරගන්න උරහිසේදී වැඩි වෙන්න පස්සු බලන්න අපිට මේ අත් කටට මේ අතේ ප්‍රමාණය හරිද කියලා මේ අත් කටට ගානට ඇවිල්ලා තියෙනවා එතන ඉඳලා අපි සාමාන්‍ය විදිහට තමයි මහන්නේ මේ බලන්න අපි මහගත්ත බෝරිච්චි අත මේ පයිපින් එක මේ අතේ රැලි ප්‍රමාණවත් ලස්සන බෝරිච්චි අතක් මේ කැන්ඩියන් එකක් අඳින දියණියකට මේ අත බෝරිච්චි කරපු සාරි බ්ලවුස් එකක් මේ අපි මහගත්ත පයිපින් යොදාගත්ත කර මේ අතේ පයිපින් එක බෝරිච්චි අත බොහොම පහසුවෙන් අපි මහගත්තා හරිම කියන්නේ පිළිවෙලට ලස්සනට මේ ආකාරයට මේ කරන්න අපි පිටුපසත් බලමු මේ අපේ පිටුපස කර බලන්න බොහොම ලස්සනට නීට් එකට කර තියෙනවා පයිපින් එක කර ගත්ත නිසා අතේ පයිපින් එක මේ ආකාරයට ඔයාලට මහගන්න පුළුවන්